මේකෙදි මම කතා කරන්නේ කන්වර්ජන් සීක්වන්ස් එකක් ගැන. එතකොට කන්වර්ජන් සීක්වන්ස් එකදී අපි කතා කරා ඉස්සෙල්ල දැන් නල් සීක්වන්සස් ගැන කතා කරා. අපි නල් සීක්වන්ස් එකක් කිව්වේ මේ ලිමිට් එක 0 වෙනවා නම් මේ කතා කරන ලිමිට් يعني අපි සීක්වන්ස් එකේ ලිමිට් එක 0 වෙනවා නම් අපිට ඒකට කියන්න පුළුවන් නල් සීක්වන්ස් එකක් කියලා. එතකොට මේකෙදි ඇත්තම කතා කරන්නේ 0 වෙන්නේ නැති ලිමිට්ස් ගැන. එතකොට මෙතනදී අපි ලිමිට් එක කියන්නේ අපි කන්වර්ජ් වෙනකොට 0 වලට මේ කන්වර්ජ් වෙන්නේ. අපි සීරීස් එකක් කතා කරොත් an කියලා. එතකොට ඒක අපි l කියලා අපි ෆයිනයිට් ලිමිට් එකක් ගත්තොත් මේකට තමයි කන්වර්ජ් වෙන්නේ. එතකොට මේ l කියන එක 0 වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට අපි සීක්වන්ස් එකක් අපි කන්වර්ජ්ද නැද්ද කියලා අපි චෙක් කරනවා. එතකොට මෙතනදී converge වෙන්නේ නැති sequences අපි කියනවා divergent sequence එකක් කියලා. එතකොට අපි දැන් දන්නවා convergent sequence එකක් කියන්නේ මොකද්ද කියලා. එතකොට convergent sequence එකේ අපි හරිම definition එක ගැන කතා කරමු. right, අපි definition එක ගැන කතා කරොත් the sequence an is convergent, CVGT කියන්නේ convergent කියන එකට. එතකොට convergent with limit l or converges to limit l if an minus l, an minus l modulus එක is a null sequence කියලා අපිට දීලා තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මේක an කියන sequence එක converge වෙනවා කියලා limit l වෙතට. එතකොට අපිට ඒ වෙලාවෙදී අපිට ලියන්න පුළුවන් මේ විදිහට limit of an, limit of an as n goes to the infinity is equals l කියලා. ඒ වගේමයි මේ විදිහටත් අපිට ලියා ගන්න පුළුවන් an goes to l as n goes to infinity. ඉතින් මේකෙන් ඇත්තටම කියවෙන්නේ මොකද්ද? ඉතින් මේ අපි කතා කරොත් අපි ඉස්සෙල්ලා කතා කරේ ඇත්තටම an කියන එක ගැන තමයි. an කියන එක null sequence එකක් කියලා තමයි කතා කරේ. මෙහෙම අපි එකක් තමයි null sequence එකක් උනේ. ඒකට අපි මෙතනදී ඇත්තටම කතා කරන්නේ මෙන්න මේ an minus l කියන එක ගැන. එතකොට මෙතනදී ඇත්තටම අපි මෙතන නිකන් බලුවොත් an minus 0 කියලා. එතකොට මේ තියෙන්නේ limit එක 0 වෙන එක. එතකොට limit එක 0 වෙනවා කියන්නේ මෙතනදී අපි කතා කරේ ඉතින් null sequence එකක් ගැන. එතකොට null sequence එකේ l සමානයි බිංදු අවස්ථාව තමයි අපි කලින් කතා කරේ null sequence යටතේ. එතකොට මෙතනදී ඇත්තටම මෙතනදී අපිට l එකක් තියෙනවා. limit එකක් තියෙනවා. limit l කියන එක තියෙනවා. ඉතින් limit l කියන එක තියෙනවා නම් අපි consider කරන්න ඕනේ මෙන්න මේ term එක. ඒ කියන්නේ අපි මෙතනදී an minus l කියන එක තමයි null sequence එකක් වෙන්න ඕනේ. අපි අර කලින් කතා කරපු null sequence definition එක ගත්තොත් මෙතනදී for all epsilon is positive number there exist in natural number set such that මේක තමයි අපි කතා කරන epsilon n definition එක. අපිට for every epsilon is positive number there exists an n in natural number such that an minus l modulus is less than epsilon for all simple n greater than n. කියන්නේ අපිට epsilon අගයක් දුන්නොත් මේ inequality එක hold කරන විදිහට අපිට n capital n value එකක් ගන්න පුළුවන්. ඉතින් මේ කලින් අපි කලින් null sequence එකේ කතා කරපු විදිහටම තමයි මේකෙත් අපි කතා කරන්නේ. ඉතින් මේ විදිහටම තමයි definition එක එන්නේ. ඒ කියන්නේ එතකොට අපිට මේකට කියන්න පුළුවන් null sequence. මෙන්න මේක null sequence එක කියලා. කියන්නේ අපි මේක අපි prove කරගපි මේක. මේ කියන්නේ අපිට capital N කියන number එකක් තියෙනවා නම් ඉතින් අපිට කියන්නේ අපි කතා කරන epsilon අගයකට අපිට capital කියන්නේ දැන් අපි හත්තොත් කෙනෙක් කියනවා මම දෙනවා epsilon අගය. එතකොට මේ තමයි A person. එතකොට මං ඉන්නවා මේ B person. එතකොට මෙයා කියනවා මෙයා දෙන epsilon අගයට n එකක් හොයන්න කියලා. එතකොට n එකක් හොයන්න මේ inequality එක hold කරන විදිහට. එතකොට මෙයා අනිවාර්යෙන් මේ sequence එක null sequence යන්න මෙයා අනිවාර්යෙන් n එකක් හොයනවා. ඒ කියන්නේ මෙයා අනිවාර්යෙන් win කරනවා game එක. මේ වගේ තමයි. එතකොට මේක win කරනවා කියන්නේ
n minus l කියන එක null sequence එකක් කියන එක තමයි මෙතනදී කියවෙන්නේ. ඉතින් මෙතනදී ඇත්තටම කලින් null sequence definition එකේදී ඇත්තටම උනේ මෙතන l සමානයි බිංදුව අවස්ථාව තමයි උනේ. මෙතනදී ඇත්තටම මේකෙදී දැන් අපි කතා කරන්නේ convergent sequence එකක් නිසා මෙතනදී ඇත්තටම l සමානයි 0 වෙන්නේ නැහැ. ඉතින් මේක l කියන එක අපිට ඍණ 1 වෙන්න පුළුවන්, ඍණ 2 වෙන්න පුළුවන්, ධන 1 වෙන්න පුළුවන්, ධන 2 වෙන්න පුළුවන්, ඒ වගේ ඕනම value එකක් වෙන්න පුළුවන්. මම මේකෙදි examples වගේක් කතා කරන්න. එතකොට මේකෙදි මම මට දීලා තියෙන sequence එක තමයි an - n සමානයි 1 ඍණ 1 යට n කියන sequence එක. එතකොට මම මෙතනදී බලන්න ඕන මුලින්ම මොකද්ද limit එක කියලා. එතකොට අපි නිකන් සාමාන්‍ය දලා දහසක් තියෙනවනේ මොකද්ද limit එක කියලා. එතකොට මෙතනදී limit එක ගත්තොත් අපිට එනවා n අනන්තයට යනකොට අපි ගත්තොත් මෙතනදී sequence එක මේ විදිහට දාගත්තොත් එනවා limit එක අනන්තයට යනකොට, ඒ කියන්නේ මෙතන අනන්තය එන්නේ එක බෙදීම අනන්තය කියන්නේ බිඳුවයි. එතකොට අපිට පිට ගත්තොත් මෙතනදී මේක 0 වලට යනවා. එතකොට limit එක එන්නේ 1යි. එතකොට limit limit මේ sequence එකේ limit එක 1යි. එතකොට අපි දන්නවා අපේ definition එක අනුව අපි දන්නවා an minus l කියන එක තමයි epsilon වලට වඩා අඩු වෙන්න ඕන. අපි ගත්තොත් මෙතනදී an minus l කියන එක, එතකොට an කියන එක අපි දන්නවා මෙතනදී අපිට දීලා තියෙනවා 1 ඍණ 1 යට n කියලා. එතකොට අපි ඒක ඒක ආදේශ කරගන්න පුළුවන් මෙතනට. අපිට 1 ඍණ 1 යට n. එතකොට මෙතනදී අපි දන්නවා l කියන එක අපිට ආවා 1යි කියලා. එතකොට මෙතනදී අපිට මෙහිම ගන්න පුළුවන් epsilon කියන value එක මෙහිම. මෙතනදී 1ට 1 කැපිලා ගිහිල්ලා අපිට ඍණ 1 යට n කියන එක එනවා. එතකොට මෙතනදී මාපාංක ලකුණු තියෙන හින්දා මොඩියුලස් සයින් එක තියෙන හින්දා අපිට ඍණ ලකුණු නැති කරලා කෙලින්ම 1 යට n කියන එක ගන්න පුළුවන්. එතකොට මෙතනදී ඇත්තටම අපිට මෙතනදී n කියන එක විශාලයි 1 යට epsilon කියන එක එනවා. එතකොට මෙතනදී ඇත්තටම අපි මේක අපි කැපිටල් n කියන එක අපි දැන් අපි දන්නවා බේසික් ඩෙෆිනිෂන් එකෙන් අපි හොයන්න ඕන අපිට an minus l මේ විදිහට තමයි අපි හොයන්න ඕනේ. එතකොට අපිට අපි දීලා තියෙන 4a all epsilon greater than 0 they exist l n in natural number set such that මේක අපේ බේසික් ඩෙෆිනිෂන් එක මේක. එතකොට අපිට මේක එන්නන්න ඕන. එතකොට අපි මෙතනදී කැපිටල් n එකක් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන් මේ විදිහට. එතකොට අපිට කැපිටල් n එක අපිට අපිට කැමති නම් ඉන්ටිජර් එකක් විදිහට ලියන්න පුළුවන් ඉන්ටිජර් ෆෝම් එකෙන්. එතකොට අපි සිලන් නගේ එප්සිලන් නගේ 0.1 දුන්නොත් අපිට n කියන එක හොයාගන්න පුළුවන්. එතකොට 1 යට 0.1 කියන්නේ මෙතනදී අපිට එන්නේ 10යි කියන එක. එතකොට 10 ධන එක තමයි ඉන්නේ. එතකොට 11යි කියන එක. හරි මෙතනදී අදහස් කරන්නේ. يعني අපිට n කියන එක අපිට හොයාගන්න පුළුවන් 11 හැටියට. ඒ කියන්නේ අපිට කවුරු හරි a කියන person අපිට epsilon අගය 0.1 දුන්නොත් දැන් මෙතනදී අපිට කැමැති අගයක් දීලා තියෙනවා. positive වෙන කැමැති අගයක්. මෙතනදී අපිට epsilon අගය 0.1 දීලා තියෙනවා. ඉතින් අපි අපි b person අපි තමයි b person. ඉතින් මේකෙන් අපි හෙව්වා n එකක්. ඒක තමයි 11 කියන එක. ඉතින් ඒ කියන්නේ අපි හැම අපි මෙතනදී දිනලා තිනවා. ඉතින් ඒ කියන්නේ අපි කතා කරපු sequence එක, ඒ කියන්නේ අපි කතා කරපු මේක null sequence එකක් වෙනවා. දැන් අපි n minus 1 l කියන එක null sequence එකක් වෙනවා. ඒ කියන්නේ අපේ an කියන එක l වලට යනවා as n goes to infinity. يعني මේකේ limit එක අපි ගත්ත එක හරි කියන එක තමයි. ඉතින් එතනදී හරි නේ යට n. හරි අපි තව example එකක් අරන් බලමු. මෙතනදී මම an කියන එක ගන්නවා n දන් n බෙදීම n දන 1 කියන sequence එක. එතකොට මෙතනදී මම ගත්තොත් limit එක මෙතනදී මට ලිමිට් එකට එනවා. එතකොට n ධන 1. එතකොට මම මෙතනදී ගත්තොත් මට මේක ඩිවයිඩ් කරලා ලියා ගන්න පුළුවන් n වලින්.
ඩිවයිඩ් කරොත් මට එනවා මෙතනදී එක වගේම එක ධන රටෙන් කියන. ඉතින් මෙතනදී ඇත්තටම අනන්තයට යනවා කියන මේ පදයේ බිංදුවක් වෙනවා කියන එක. ඉතින් මට මෙතනදී ලිමිට් එක එකයි කියලා එනවා. ඉතින් ඊළඟට මම කරන්න ඕන දේ තමයි ලිමිට් එක එක වෙනවා කියන්නේ මම දන්නවා an minus l කියන එක අපි කුඩායි epsilon කියලා ගන්න ඕනේ for all n මේ විදිහට අපිට කතා කරන අපි කතා කරන ඉනීක්වලිටි එක හෝල් කරන විදිහට. ඉතින් මෙතනදී ඇත්තටම අපිට තව පද දෙයක් තියෙනවා for all then is greater than 0 ඒ වගේමයි there exist capital N natural number set such that මේක තමයි අපේ බේසික් ඩෙෆිනිෂන් එක. එතකොට මේකෙදි අපිට n - l කියන එක null sequence එකක් කියන්න පුළුවන්. අපිට මේ විදිහට capital N කියලා අගයක් තියෙනවා. ඉතින් මෙතනදී ඇත්තටම an කියන එක අපි ගත්තොත් an කියන එක අපිට දීලා තියෙනවා n බෙදීමෙන් n ධන එකයි කියලා. ඉතින් මෙතනදී ඒක ලියා ගන්න පුළුවන් n බෙදීමෙන් n ධන එක. එතකොට මෙතනදී l කියන්නේ එකයි මෙතනදී epsilon අගය. එතකොට අපිට මේ මෙතනදී අපි මෙතන සුළු කරලා ගත්තොත් n ඍණ n මේක n ධන එක මේක තවදුරටත් සුළු කරලා මෙතන n n n 10 කැපිලා ගිහිල්ලා අපිට එනවා මෙතනදී minus එකට n ධන එක. එතකොට මෙතනදී එකට n ධන එක. දැන් මෙතනදී අපි n කියන එක ගන්න පුළුවන් අපිට මේක සුළු කරලා ගත්තාම අපිට එනවා මේ විදිහට ප්‍රකාශනය. එතකොට අපිට අපි මෙතනදී ගත්තොත් මේ පදය capital N විදිහට අපිට n එක චූස් කරන්න පුළුවන් මේ කියන අපිට epsilon අගේ 0.1 දුන්නොත් අපිට මෙතනදී capital N එකක් චූස් කරගන්න පුළුවන්. capital N එකට අපිට එනවා value එකක්. මෙතනදී එනවා 9ක්. මෙතනදී 9යි 1යි 6ක් එනවා. ඉතින් අපිට කවුරු හරි epsilon අගේ 0.1 දුන්නොත් මෙතනදී අපිට capital N එකක් හොයාගන්න පුළුවන් 10ක් 10 වෙන. ඒ කියන්නේ අපි කතා කරන හැම positive value එකකම මේ වගේ n value එකක් තියෙනවා කියන එක. ඒ කියන්නේ අපේ an minus l කියන එක null sequence එකක් කියන එක තමයි මෙතනදී කියවෙන්නේ. ඉතින් null sequence එකක් නම් අපි දන්නවා an කියන එකට limit එකක් තියෙනවා as n goes to infinity. ඉතින් මේක තමයි අපි කතා කරන දෙවෙනි example එක. ඉතින් මේකෙදිත් ඇත්තටම මේකෙදි ඇත්තටම limit එක කතා කරේ සීක්වන්ස් එක කතා කරොත් limit එකේ අපි n බෙදීම n ධන එක තමයි අපි සීක්වන්ස් එක විදිහට ගත්තේ. ඉතින් මේකේ limit එක යන්නේ යන්නේ converge වෙන්නේ මේ sequence එක converge වෙන්නේ එකට. අපි diagram එකක් ඇන්දොත් ඇත්තටම මෙතනදී අපි මෙන්න මේ විදිහට අපිට fit වෙන්න ඕන. එතකොට මෙතනදී එකට තමයි converge වෙන්නේ. නැතුව 0 වලට නෙමෙයි. මම මෙතනදී තුන්වෙනි example එක කතා කරනවා. මේක තුන්වෙනි example එකේදී මම ගන්නවා sequence එකක් 1 යට square root of n plus 2 කියලා. ඒකට මෙතනදී මම මුලින්ම කරන්න ඕන දේ තමයි මගේ limit එක හොයාගන්න එක. ඒකට මම මෙතනදී limit එක හෙව්වොත් n අනන්තයක් වෙන sequence එක ගත්තොත් මේ විදිහට මට මෙතනදී අනන්තය වෙනවා නම් මෙතනදී මට කෙලින්ම මේ පදයේ 0 ගන්න පුළුවන්. ඒකට මට එන්නේ limit එක 2යි කියලා. ඉතින් අපි basic definition එක මම මෙතන කතා කරන්න යනවා. ඒකට මම හොයන්න ඕන මෙන්න මේක. ඒකට මම මෙතනින් දන්නවා an කියන එක මම ගත්තා යට මූලයේ n ධන 2 කියලා. ඒකට මෙතන ඍණ 2 තියෙනවා. අන්න 2යි ඍණ 2යි කැපිලා යනවා. 1 යට මූලයේ n උඩයි එප්සිලන් වලට වඩා. ඒක මෙතනදී මට අවශ්‍ය වෙන්නේ මෙතනදී ඇත්තම ස්ක්වයර් රූට් එකක් තියෙන්නේ. ඉතින් මට මෙතනදී ඇත්තම අවශ්‍ය වෙන්නේ නැහැ මේ මොඩියුලස් සයින් එක. මොඩියුලස් සයින් එක නැති කරගන්න පුළුවන්. මේක මොකද ධන සංඛ්‍යාවක් හින්දා. ඉතින් මෙතනදී මට මේ විදිහට ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී n කියන එක හෙව්වොත්
n කියන එක මට එනවා 1ට එප්සිලන් වර්ගයට වඩා විශාලයි කියලා. ඉතින් මේකේ අපි බේසික් ඩෙෆිනිෂන් එකේ කැපිටල් n විදිහට තමයි මේක තියෙන්නේ. මේක තමයි කැපිටල් n කියන්නේ. ඉතින් අපිට කැපිටල් n එක චූස් කරගන්න පුළුවන්. එයට එප්සිලන් වර්ගය කොටුව රහන් ධන එක. ඉතින් අපිට එප්සිලන් අගයක් දුන්නොත් 0.1 කියලා. ඒ කියන්නේ අපිට කැපිටල් n එකක් හොයාගන්න පුළුවන්. එතකොට කැපිටල් n එක තමයි 11යි sorry 101යි කියන එක. ඉතින් මෙතනදී අපිට වර්ගයක් තියෙනවා. එතකොට මෙතනදී ඇත්තර වෙන්නේ 0.1 කියන්නේ 1යට 10. එතකොට 1යට 10 කියන්නේ මෙතන උඩට එනකොට 10 වර්ගය වෙනවා. එතකොට 10 වර්ගය කියන්නේ මෙතනදී 100යි. 100 ඉන්ටිජර් එක 100ම තමයි. يعني 100ට ආසන්න ඉන්ටිජර් එක 100මනේ. එතකොට මෙතනදී 100යි 100 ධන 1. 101යි. මේ කියන්නේ අපි කතා කරපු AN ඍණ 2 කියන sequence එක null sequence එකක්. ඉතින් මේකෙන් කියවෙන්නේ මොකද්ද? අපි කතා කරපු limit එක. ඒ කියන්නේ n බෙදීම sorry මෙතනදී අපි කතා කරේ 1ට මූල n ධන 2 කියන sequence එක ගත්තොත් ඒ sequence එක convert වෙනවා 2ට. ඒ කියන්නේ මේකට limit එකක් තියෙනවා. මේ sequence එකට limit එක තියෙනවා 2ක් වෙන. හරි කලින් null sequence වල කතා කරා වගේම අපිට මේකෙදිත් combination rules ගැන කතා කරන්න පුළුවන්. ඉතින් අපිට limit එකක් දීලා තියෙනවා නම් AN වල ගමු limit AN වල AN කියන sequence එකේ limit එක අපි L කියලා ගමු. ඒ වගේමයි BN කියන limit එක BN කියන sequence එකේ limit එක අපි ගමු M කියලා. එතකොට මෙතනදී අපිට sum rule එක define කරන්න පුළුවන්. මේ sum rule එකෙන් කියන්නේ අපි ගත්තොත් මේ දෙකේ මේ sequence දෙකේ limit එක මේ sequence දෙක එකතු කරලා මේකේ limit එක ගත්තොත් අපිට එනවා මේ limits දෙකේ එකතුව කියලා. එතකොට අපි දෙවැනි rule එක ගත්තොත් දෙවැනි රූල් එකෙන් කියන්නේ මල්ටිපල් රූල් එක. ඉතින් අපිට ලැම්ඩා කියලා රියල් නම්බර් එකක් තිබ්බොත් අපි කතා කරොත් ලැම්ඩා AN කියන සීක්වන්ස් එකේ ලිමිට් එක මේක ලැම්ඩා වාරයක් L වෙනවා. ප්‍රොඩක්ට් රූල් එක ගැන කතා කරොත් මිනිහටම ප්‍රොඩක්ට් රූල් එකේදී වෙන්නේ අපි කතා කරපු AN BN කියන සීක්වන්ස් දෙක අපි වැඩි කරලා එන සීක්වන්ස් එකේ ලිමිට් එක ගත්තොත් අපිට ඒක ලිමිට් වල ගුණිතයක් විදිහට ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ L බා L ටයිම්ස් M කිය. මෙතනදී අපි හතරවෙනි රූල් එකකුත් දෙනවා. මෙතනදී හතරවෙනි රූල් එක තමයි කෝෂන්ට් කියන්නේ. මේකෙදී අපි ලිමිට් ඔෆ් AN බෙදීම BN as n goes to infinity මේකෙදි අපිට කියන්න පුළුවන් limits AN divide by මේ විදිහට අරගෙන අපිට මෙතන ලියා ගන්න පුළුවන් L බෙදීම M කියලා. අපි දන්නවා M කියන්නේ අපිට sequence එක නෙමෙයි, හින්දා 0 නෙමෙයි. එතකොට මෙතනත් අපි කරේ ඇත්තනම් මෙතනදී limits of n n goes to infinity an times l limit of bn as n goes to infinity. මේ විදිහට තමයි වැඩි කරලා අපි මේ l l times m කියන එක ගත්තේ. මෙතනදීත් අපි l බෙදීම l divided by m කියන එක අපි ගත්තේ මේ විදිහට ලියාගෙන. හරි මෙතනදී මම තව example එකක් කරන් දෙනවා මේ combination rules වලට. එතකොට මේ combination rules වලින් මම කොහොමද මේ problem එක solve කරන්න කියලා මම පෙන්නනවා. එතකොට මම මෙතනදී ඇත්තටම අපිට dominant term එකෙන් තමයි මේක divide කරගන්න ඕනේ. එතකොට මෙතන dominant term එක විදිහට තියෙන්නේ n square කියන එක. එතකොට n square එකෙන් මේ මුළු ඔක්කොම බෙදුවොත් අපි දන්නවා 2 බෙදීම n වෙනවා. එතකොට මෙතන 1 බෙදීම n වර්ගය වෙනවා. මම මෙතන පොඩි වැරද්දක් කරලා තියෙනවා. මෙතනදී ඇත්තටම
මෙතනදී ඇත්තටම එන්න ඕනේ මෙතන දෙකයි. ඒ කියන්නේ අපි ගත්තොත් මම එක වෙනවා මේ විදිහට. මෙතනදී උඩයි යටයි දෙකම ඩොමිනන්ට් ටර්ම් එකෙන් අපි ඩිවයිඩ් කරනවා කියන්නේ මෙතනදී තියෙන්නේ එකයි එන් ධන එක වාරයක් එන් ධන දෙක. එතකොට මම මෙතනදී එන් ස්ක්වයර් එකෙන් ඩිවයිඩ් කරනවා. එතකොට මෙතනදී 3n ස්ක්වයර් ප්ලස් 3n n ස්ක්වයර්. හරි, මෙතනදී ඩොමිනේ මම 3n n n ස්ක්වයර් එකෙන් ඩිවයිඩ් කරාම මට මෙතනදී එක n එකකින් මේක ඩිවයිඩ් කරගන්න පුළුවන්. එතකොට එක n එකකින් ඩිවයිඩ් කරාම මෙතනදී දෙකයි දෙක එක දන් බෙදීමේ. එතකොට මෙතනදීත් මං මේ n වර්ගයෙන් එක n එකක් මෙතනදී ඩිවයිඩ් කර ගන්නවා. එතකොට මට එනවා එක දන එකයි n කිය දෙක බෙදීමේ n කිය. මෙතනදී එනවා n ස්ක්වයර් n ස්ක්වයර් කැපිලා ගිහිල්ලා 3 කියලා එනවා. මෙතනදී මට එනවා 3 බෙදීමේ n කිය. හරි, දැන් මට a n කියන එක හොයා ගන්න පුළුවන් සිම්ප්ලිෆයි කරලා. එතකොට මම මෙතන ලිමිට් එක මට ගන්න පුළුවන් as n goes to infinity මේ පද ටිකේ ලිමිට් එක ගන්න පුළුවන්. දැන් දෙක බෙදීමේ n ඉන්න ධන තුන බෙදීමේ. හරි, මේකෙදි මට n කියන එක අනන්තයක් යනවා කියන්නේ මේ පද බිඳුවක් වෙනවා. බිඳුවක් මේකෙදි මට ලිමිට් එක එනවා දෙක බෙදීම තුනක් විදිහට. ඊළඟට අපි එක්සැම්පල් එකකදී කතා කරන්නේ ටිකක් අමාරු එකක්. එතකොට මෙතනදී n සමානයි 2n වර්ගයේ ධන 10යි 10 10n කියන එක තියෙන මේ 10n පවර් එක. එතකොට මෙතනදී අපිට බෙදීම දීලා තියෙනවා ෆැක්ටෝරියල් n එක ධන 3n ඝනය කියන එක. එතකොට මෙතනදී අපි කලින් කතා කරාගේ අපිට මෙතනදී ඩොමිනන්ට් ටර්ම් එක අපිට ඩොමිනන්ට් ටර්ම් එක මොකද්ද කියලා හොයාගන්න බැහැ. මොකද අපි දන්නේ නැහැ ඩොමිනන්ට් ටර්ම් එක මේකද 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 කියලා. ඉතින් මේකෙදී ඇත්තටම මෙතනදී ඇත්තටම අපි යූස් කරන ඩොමිනේෂන් හයිරාකී එක. ඒතකොට ඩොමිනේෂන් හයිරාකී එකේදී අපි ෆැක්ටෝරියල් එන් තමයි උඩින්ම තියෙන්නේ. ඒකට ෆැක්ටෝරියල් එන් ඊට පස්සේ අපිට cn, ඒ කියන්නේ අපිට මෙතන ගත්තොත් එතන ගත්තොත් c කියන එක ඕනම වැලියු එකක් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් මේ දෙක කන්සිඩර් කරලා දැන් අපිට මොකක් හරි c එකක් තියෙනවා කියලා අපි භාගය කියලා. ඒතකොට භාගය කියලා ගත්තොත් c කියන එක c කියන c වල n එක ඩොමිනේට් කරනවා අපේ np කියන එක. np කියන එක අපි p කියන එක පොසිටිව් නම්බර් එකක් විදිහට ගත්තොත් c කියන එක අපි කුඩයි 1 කියලා ගත්තොත් අපිට මෙතනදී cn කියන එක ඩොමිනේට් කරනවා np කියන එක. ඒ කියන්නේ අපිට මේ වගේ සොලියුෂන් එකක් දුන්නොත් අපි ගත්ත මේ විදිහට අපිට දුන්නොත් මේ විදිහට අපිට ප්‍රකාශනයක් දුන්නොත් අපි මේකේ ඩොමිනන්ට් ටර්ම් එක හොයනකොට අපිට මෙතනදී n වර්ගය කියන එක නෙමෙයි පිටන්න ඕන, n වර්ගය කියන එක නෙමෙයි මෙතන ඩොමිනන්ට් ටර්ම් එක වෙන්නේ. මෙතනදී ඩොමිනන්ට් ටර්ම් එක වෙන්නේ භාගයයි n කියන එක. හරි, එතකොට අපි එක්සැම්පල් එකට යමු. මේකදී අපි ඩොමිනන්ට් ටර්ම් එක විදිහට ගන්න ඕනේ ඇත්තටම මෙන්න මේක. ඒ කියන්නේ ෆැක්ටෝරියල් n කියන එක, ෆැක්ටෝරියල් n කියන එකෙන් අපි මේ ඔක්කොම ඩිවයිඩ් කරගෙන යනවා. එතකොට ෆැක්ටෝරියල් n එකෙන් අපි ඔක්කොම ඩිවයිඩ් කරාම අපිට එනවා n වර්ගය මේ විදිහට අපිට එනවා. එතකොට මේකේ ලිමිට් එක ගත්තොත් මම මේක මේ විදිහටම ලියා ගන්නවා. මෙතනදී මම හරි මේකේ ලිමිට් එක ගත්තොත් අපි කොහොමද මේකේ ලිමිට් එක හොයන්නේ? හරි, අපි මේ කතා කලින් වීඩියෝ එකේ කතා කරා බේසික් නල් සීක්වෙන්සස් ගැන. එතකොට බේසික් නල් සීක්වෙන්සස් යටතේ මම කතා කරා මෙන්න මේ වගේ ෆෝමැටින් වෙන සීක්වෙන්සස් basic null sequences කියලා. එතකොට මෙතනදී මට limit එක ගන්න පුළුවන් ඒවයේ 0 හැටියට. ඒ කියන්නේ 0 0 plus 0. එතකොට මෙතනදී 0 එක divide කරලා තියෙන එකෙන් ඒ කියන්නේ මේ සම්පූර්ණ එකේ limit එක 0 වෙනවා. ඒ කියන්නේ මේක null sequence එකක් කියන එක තමයි මෙතනදී අදහස් කරන්නේ. මේක null sequence එකක්.
සීක්වස් ගැන කතා කරනකොට අපිට අවශ්‍ය වෙන දෙයක් තියෙනවා ස්කීස් රූල් එක. එතකොට ස්කීස් රූල් එක මේකෙදි කොහොමද අපි යොදා ගන්න කියලා බලමු. එතකොට අපි ගත්තොත් සීක්වස් තුනක්. හරි, ඒ කියන්නේ bn හා cn අතර අපිට an කියන සීක්වන්ස් එක පිහිටලා තියෙනවා නම් for n සමාන 1 2 3 4 ඒ විදිහට අපිට දීලා තියෙනවා කියලා හිතන්නකො n කියන එක. එතකොට මෙතනදී ඊළඟට අපිට ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ලිමිට් bn එකේ ලිමිට් එක, bn සීක්වන්ස් එකේ ලිමිට් එක අපි ගත්තොත් l කියලා. ඒ වගේමයි bn කියන එකත් ලිමිට් එක l කියලා ගත්තොත් අපිට කියන්න පුළුවන් මේ විදිහට අපි ඉනීක්වලිටි එක හෝල් කරනවා නම් ඒ n කියන සීක්වන්ස් එකේ ලිමිට් එකත් l වලටම වෙනවා. කියන්නේ n කියන සීක්වන්ස් එකත් කන්වර්ජ් වෙනවා l වලට. මේක අපි ග්‍රැෆිකලි බැලුවොත් එතකොට ග්‍රැෆිකලි අපි බැලුවොත් මේක තමයි මගේ l කියන එක. එතකොට මගේ මේ තියෙන cn කියන එක, cn කියන sequence එක. එතකොට මම ගත්තොත් bn කියලා sequence එකක් මේ විදිහට bn කියන්නේ මෙන්න මේ sequence එක. හරි, එතකොට මගේ an sequence එක තියෙනවා මේ දෙක අතරමැද. an sequence එක මේ දෙක අතරමැද තියෙනවා අනිවාර්යෙන් an sequence එක convert වෙනවා මේ l වලට. මේ bn sequence එකත් l වලට convert වෙලා තියෙන cn cn කියන sequence එකක් convert වෙලා තියෙන l වලට. මේ an කියලා sequence එකක් ගත්තොත් an කියන sequence එකත් l වලට තමයි convert වෙන්න ඕනේ. මේක තමයි speech rule එක convergence sequence convergence sequence වලට. මේකට අපි කියනවා sandwich sequence, sandwich theorem එක කියලා.